රුපියල් 25000ක දේමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංකම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනේදීත් ක්‍රියාත්මකයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පල් කරමින් ගුරු විදුහල්පති වැඩවර්ජනයක්ද සිදු කෙරුණු අතර මේ හේතුවෙන් අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් බොහෝමයක් වසා තිබුණා. රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25000ක දීමනාව අනෙක් සියලු සේවකයින්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතු විසින් ඊයේ සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරනු ලැබුවා. අද 9 වෙනිදා හවස් වෙනකොට හරි මේකේ තීන්දුවක් නොදුන්නොත් හෙට දිනේ සියලුම වෘත්තීය සමිති නැවත කැඳවලා දැවැන්ත වැඩ වර්ජනයකට යන්න අපි සූදානම් වෙනවා. රාජ්‍ය සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද අද දිනේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමටයි තීරණය කළේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ සිය ඉල්ලීම් ලැබෙනතුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි. සමස්ත පාසල් පද්ධතියේම අද දවසේ ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කරලා රජයට අපි බරපතල විරෝධයක් පළ කරලා තියෙන්නේ. වහාම ගුරු සා විදුහල්පතිගේ වැටුප් විෂමතාවේ ඊළඟ 3-2 වහාම ලබා දෙන්න කියන කාරණාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පුන පුනා කියනවා අපිට මේ අවුරුද්දේ මේ පඩි වැඩි කරන්න බෑ. අපි කරන්නේ නෑ. ඒ වගේම අධ්‍යාපනය අපි අත්‍යවශ්‍ය සේවාවක් අවශ්‍ය නම් කරනවා. ඒ වගේ තර්ජන කරනවා. අපි අද දවසේ අපි විශේෂයෙන්ම సౌందర్య ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලිය අපි යන්නේ කඩා කප්පල් කරලා නෑ. අපිව කරන්නේත් නෑ. අපි පැහැදිලිවම කියනවා අපි සියලු ක්‍රියාමාර්ග අපි ගත්තේ 2න් පස්සේ. මේ ක්‍රියාවලිය අපි අද ගන්නේ ආණ්ඩුව 2න් පස්සේ අපි කරපු උද්ඝෝෂණ ගණන් ගන්න නැතුව දිගින් දිගටම අපිට පරිබරව කිරීම තුළ අපිට වෙන විකල්පයක් නෑ. ආණ්ඩුව විසඳුමක් ලබා නොදෙනවා නම් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි සූදානම්. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා කියලා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියන්න කැමතියි. මේ අනුව අද දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් බොහෝමයක් වසා තිබුණු අතර ඇතැම් පාසල්වල ළමයින් සුළු ප්‍රමාණයක් පැමිණ තිබුණා. රටේ එක නීතියක් තියෙනවා, එක විදියක් තියෙනවා ළමයින්ට එක විදියකට වැඩ කරන්න. අද වෙනකොට ගුරුවරු මට්ටමට පත් කරේ ඇත්තටම මේ ජනමතයක් නැති ආණ්ඩුව. මොකද ඉන්නවද ළමයි හිටියද මොකද සත්‍යේ? ආ ළමයි එක්කනේ ළමයි එක්කනේ. සර් එනවා කිව්වා අපේ. අයියෝ ආව මේ. එක්කනවද ගෙනියනවද කියලා? එක්කයි යන්නද කියලා තමයි බැලුවේ. මේකින් දන්නේ නැහැ ඉතින් අපි හැරියටම. ටීචර්ස්ලා එනවා අයියෝ තුගන්නල් තිබ්බා. අද නම් දන්නේ නැහැ අතනු කියන්න. ඉස්කෝල නම් කීල් තිබ්බ එන්න කියලා. ඒත් ඉතින් දන්නේ නැහැ ආව මොකද වෙන්නේ කියලා. ඉන්නවා දෙතුන් දෙනෙක්. පුතා ඉදර දාවේ. ඔව්. අද මෑන්නි කොයි ඉදර දීති? ඔව්. රාජ්‍ය සේවකින්ගේ වැඩ පරිචලනයේ සමගාමීව තැපල් වෘත්තීය සමිතිද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ පරිචලනයක නිරත වී සිටිනවා. එම වැඩ පරිචලනය අද මධ්‍යම රාත්‍රියේ දක්වා ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපල් සේවා වෘත්තීය සමිතියේ එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා. දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම සිදු නොකිරීම සහ අනියම් සහ ආදේශක සේවකයන් නිස්තිර නොකිරීම මෙන්ම දෙපාර්තමේන්තුවේ උසස් වීම ලබා නොදීම කියන කාරණා මුල් කරගෙන තමයි මේ ක්‍රියාමාර්ගය දියත් කළේ. ගැටලු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඉදිරියේදී තවත් සති කිහිපයකින් මේ රටේ මැතිවරණයක් නම්වීමට නියමිතයි. මේ මැතිවරණයේදී ඍජුවම දායකත්වයේ සපේන ආයතනයක් විදිහට අපිට මේ මැතිවරණ රාජකාරී පවත්වාගෙන යාමට සිද්ධ වෙන්නේ මේ අපේ සාමාන්‍ය රාජකාරී කරන අතරතුර මේ සේවක කණ්ඩායමේ ඌනතාවය තුළ අපිට මේ දෙකම සමබරව කරගෙන යාමේ ප්‍රබල ගැටලුවක් එනවා. මෙන්න මේ තත්ත්වය සමබරව පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම මේ බඳවා ගැනීම සිද්ධ කළ යුතුයි. කෙසේ නමුත් තැපැලේ සියලුම වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වෙලා නැහැ. ලංකාවේ තියෙන තැපැල් කාර්යාල වලින් 80% වගේ ප්‍රමාණයක් විවෘතව පවතිනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවක් විදියට එක් දිනකට මිලියන 140 වගේ ප්‍රමාණයක පාඩුවක් අපිට වාර්තා සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.